ඇයි අපි ඔය ඩිජිටල් පන්ති කාමරේ ඇති කරමින් යන්නේ විදුහල්පති වරු විදියට පාසල් තුලත් මේ තාක්ෂණයත් එක්ක ගෙනියන්න මතක් කරන්න. අලුතෙන් හිතලා වැඩ කරේ නැත්නම් අපේ දරුවෝ එකතන පල්ලෙවි පසුගාමි ජාතියක් බවට පත් කරනවා ලියලා තියාගන්න. චක්‍රලේක අරවට මෙවටම හිර වෙන්නේ නැතුව ඒව ඔන්නු තින්ගල ගිහිලා වැඩ කරන්න හොදට මතක තියාගන්න. අපේ බාහිර බොඩි එක පරණ වෙන්න පුළුවන් අපේ තින්කින් එක අලුත් වෙන්න ඕන. අපේ හිතන විදිහ අලුත් වුණොත් එහෙම මේවා ප්‍රශ්නයක් නෙමෙයි. නිදහස් අධ්‍යාපනයේ හඳුන්වා දුන්නාට පස්සේ මේ උසස් පෙළ දරුවන්ට ටැප් පරිගණක ලබා දීම විප්ලවයක් අධ්‍යාපනයේ. කවුරු මොනවා කිව්වා මේ ලංකාව වගේ රටවල් අපිට මානව සම්පතින් තමයි ඉස්සරහටම යන්න පුළුවන්කම තියෙන්නේ. මානව සම්පතින් ඉස්සරහට යන්න නම් අපේ මේ ඔලු ටික හරියට හදන්න ඕනේ. සමහර පාසල්වල දුර්වල ළමයි අයින් කරන ප්‍රතිඵල පෙන්නන. කරන්න එපා ඒක. කරගේ තියෙන්නේ තමුන්නාන්සර හැම කෙනෙක්ම දක්ෂ දරුවා වගේම අදක්ෂ දරුවාත් එතන ගෙනියන එක. මේ ඔක්කොම හොඳ කළමනාකරණයක් ඇතුව ගෙනියාම තමුන්නාන්සරගේ වාක්‍ය.